මේ දවස්වල සිද්ධ වෙන දෙයක්. හැමෝම රැල්ලට රට යනවනේ. මේ හැම කෙනාම රට යන්නේ යම්කිසි හේතුවක් ඔවුන් තුල ඇති නිසා. ඒ වගේම හැම කෙනෙක් රට තුල ඉන්නේ යම්කිසි හේතුවක් නිසා. මෙතන හරි වැරදි කියලා කිසිම දෙයක් නැහැ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. තොපි වෙලෙන්දේ කතාව අහලා තියෙනවා. අද මම මේ කතාව කියන්න යන්නේ නැහැ. ඒ සම්බන්ධ දෙයක් තමයි කතා කරන්න යන්නේ. සුළුවටම මම කියන්න උදාහරණයක් එක්ක. තව කෙනෙක්ට හරි දෙයක් අපි කරන්න ගිහිල්ලා අපිට වැරදෙන්න පුළුවන්. ඒ කිව්වේ මගේ යාළුවෙක්ට හරි දෙයක් මම ෆලෝ කරන්න ගිහිල්ලා මට වැරදෙන්න පුළුවන්. මට හරි දෙයක් මගේ යාළුවෙක් ෆලෝ කරන්න ගිහිල්ලා එයාට වැරදෙන්න පුළුවන්. සංකීර්ණයි නේද? මම සරලව කියන්න උදාහරණයක් ගමුකෝ. මේ ටී-ෂර්ට් එක. දැන් මම මේ ටී-ෂර්ට් එක දාගෙන තමයි ඔයාලට වීඩියෝ කරන්නේ. හැබැයි හරියම සීතලයි. මං සීතල වුණාට විනාඩි 3ක් නේ වීඩියෝ කරන්නේ. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. නමුත් මාව දගෙන කෙනෙක් මේ වගේ ටී-ෂර්ට් එකක් දාගෙන පාරේ ගියොත් එයාට අපහසු වෙන්න පුළුවන්. කම්ෆර්ටබල් නෑ. මොකද දැන් මේ මොහොතේ ටෙම්පරේචර් එක -1 වගේ. ඉතින් බලන්න හේතුවක් නැතුව තව කෙනෙක් ෆලෝ කරන්න ගියොත් ඒ දේ කරන්න ගියොත් අමාරු වැටෙන්න පුළුවන්. තව උදාහරණයක් ගමුකෝ. මං දන්න ට්‍රේනි කෙනෙක්. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් තමයි කළේ. හේතුව එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කළේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්. ඒ නිසා එයාට තෝරුණා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඒ කැම්පස් එකේම ප්‍රයිවට් කැම්පස් එකේ ඉගෙන ගන්න. ඇත්තටම දෙන්න උදේම ඉගෙන ගත්තා. මොකද මගේ යාළුවාගේ මොටිවේෂන් එක යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්න උදේ ඉගෙන ගත්තා. පස්සේ දෙන්නම කසාද බැඳ හොඳ පෞල් ජීවිතයක් ගත කරන හොඳටම ජීවත් වෙනවා. හොඳ පඩියක් උඩ ලැබෙනවා. උන්ගේ ජීවිතේ සරසාරයි. දැන් වෙන රටක ගිහලා ඒගොල්ලෝ සෙටල් වෙලා. ඒ ට්‍රේනින්ව ෆලෝ කරා එයාගේම කසින් බ්‍රදර් කෙනෙක්. වෙයි එයා දන්නේ නැහැ මගේ ට්‍රේනින් ඒ කැම්පස් එකට බැඳුනේ ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳ කියලා. හැබැයි එයාගේ කසින් බ්‍රදර්ට මොකද වුනේ? එයාට සොෆ්ට්වෙයාර් ඉංජිනේර හරි ගියේ නැහැ. එයා ඇත්තටම එයාගේ ඔක්කොම සෙමස්ටර් ටික යට ෆේල් වෙන්න සිද්ධ වුණා. යට පාස් වෙන්න බැරි වුණා. අමාරු වැටුණා. දැන් මං හිතන්නේ වෙන කෝස් එකක් යා කරනවා. එයාගේ ජීවිතේ අනිත් පැත්ත හැමෝ. මං තවත් දෙයක් කියන්න. මේ දවස්වල සිද්ධ වෙන දෙයක්. හැමෝම රැල්ලට රට යනවනේ. මේ හැම කෙනාම රට යන්නේ යම්කිසි හේතුවක් ඔවුන් තුල ඇති නිසා. ඒ වගේම හැම කෙනෙක් රට තුල ඉන්නේ යම්කිසි හේතුවක් නිසා. මෙතන හරි වැරදි කියලා කිසිම දෙයක් නැහැ. නමුත් අපි අනිත් අයව ෆලෝ කරන්න ගියොත් සමහර විට අමාරු වෙටෙන්න පුළුවන්. හේතුවක් ඇති. සමහර විට කෙනෙක් රට යන්නේ නැත්තේ එයාට මෙඩිසින්ස් වල තියෙන අවශ්‍යතාවය නිසා. හොඳම උදාහරණ තමයි මගේ නේබර් කෙනෙක්. වයසක පවුලක්. ඒගොල්ලන්ට රට යන්න අවශ්‍යතාවය තිබුණේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ මෙඩිසින්ස් ලංකාවේ නැති නිසා. ඒගොල්ලෝ plan කරලා රට යන්න. ඒ වගේම තවත් පවුලක් ඒගොල්ලන්ගේ educational need නිසා ඒගොල්ලෝ රට ගියා. නමුත් අනිත් අය හැමෝම සතුටින් ලංකාවේ ඉන්නවා. මොකද ඒගොල්ලන්ට ඒ වගේ need එකක් තාම නැහැ. ඉතින් need එකක් නැති නිසා ඒගොල්ලෝ සතුටින්. ඉතින් අනිත් අය කරනවා කියලා අපිට ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම ආන්න ඕනේ අපෙන් එක ප්‍රශ්නයක් මට අවශ්‍යද ඒ දේ? මට අවශ්‍යද? අපි හැමෝගෙම දේවල් බලනවා නරඹනවා ඒකෙන් අපි ඩිසිෂන් එකක් ගන්නවා. එහෙම කරන්න එපා. ඉතින් අපෙන් ප්‍රශ්නයක් ගන්න ඕනේ. අපි අපෙන් නාන්න ඕනේ මම කවුද? මට මේ අවශ්‍යතාවය තියෙනවද? අනුන් කරන නිසා නෙමෙයි මට අවශ්‍යතාවය තියෙනවා නම් මම ඒ දේ කරනවා. මං කියන දේ හොඳටම දැන් පැහැදිලි වෙලා ඇති. අනිත් අය කරන නිසා අපිට කරන්න අවශ්‍ය නැහැ. අපි අපෙන් ප්‍රශ්නයක් අහලා අපිට අවශ්‍යද කියලා හේතුවක් ඇතුව ඒ වැඩේ කිරීමෙන් අපිට ඕනෑම දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබේ ජීවිතේ ඔබේ අතේ. මම ඔබේ පුහුණුකරු රෙක්ස් පිටියේගේ ආයතන මුනි.